ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. තමලයින් ඔබන් DNA අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කිරීම සහ ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් අභියෝගයන් ලබා සිටි පුද්ගලයෙකුට හලාවත මහ අධිකරණ විනිසුරු වල් ප්‍රනාන්දු මහත්මිය විසින් වසර 60ක සිර දඬුවම් නියම කළා. 2014 වර්ෂයේ දෙසැම්බර් මාස පළවන දින සිට 2014 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වන දින අතර කාලය තුළදී තමලයින් ඔබන් වයස අවුරුදු 16ක් වන මෙම දැරියට අස්වාභාවික ලිංග ක්‍රියාවක් සිදු කිරීම ඉහත සඳහන් කළ කාර පරිච්ඡේදය තුළදීම එම ස්ථානයේදීම නැවත වතාවක් මෙම දැරියව දූෂණය කිරීම නැවත වතාවක් මේ පුද්ගලයා විසින් 2015 වර්ෂයේ මාර්තු මාස 11 වන දින හෝ ඊට ආසන්න දිනයකදී අයව දූෂණය කිරීම නැවත වතාවක් මේ පුද්ගලයා විසින්ම 2015 වර්ෂයේ මාර්තු මාස 12 වන දින අයට අස්වාභාවික ලිංග ක්‍රියාවක් සිදු කිරීම යනුවෙන් මේ පුද්ගලයාට චෝදනා හතරක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා විසින් ඊට චෝදනා හතරටම වර්ග පිළිගනු ලැබුවා. ඒ අනුව මහ අධිකරණ විනිසුරු වයි ප්‍රනාන්දු මහත්මිය විසින් මේ පුද්ගලයා අධිචෝදනා හතරටම වැරදිකරු කරනු ලැබුවා. ඉතින් මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජපක්ෂ මහතා ඔහු වෙනුවෙන් වෙන් වූ පළමු අවස්ථාවේදීම ඔහු වරද පිළිගැනීම නිසා අධිකරණයේ කාලය ඉතුරු වීම සහ ඔහු කළ වරද ගැන දැන් පසුතැවීම යන කාරණා සලකා බලා ඔහුගේ දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. ඉතින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ පංචාලි විධාරණ මහත්මිය විසින් මේ පුද්ගලයා විසින් මෙම දැරිවියට පළමු ලිංග අතවරයේ සිදු කර තිබෙන්නේ දැරියට වයස අවුරුදු 5යි මාස 6ක් වන කාලය තුළදී බවත් දෙවන වතාවට ඇයව ලිංගිකව අපයෝජනය කර තිබෙන්නේ ඇයගේ මව දෙවන දරු ප්‍රසූති සඳහා රෝහල් ගතව සිටින අවස්ථාවේදී බව සඳහන් කළා. එමෙන්න මේ සිද්ධිය කාට හරි කිව්වොත් මෙම කුඩා දැරියේ මරණ බවට මේ පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බව කී රජයේ අධිනීතිඥවරිය මේ පුද්ගලයාට උපරිම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඉන්පසුව දෙවසේම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය පළමු හා හතරවන චෝදනාවට මේ පුද්ගලයාට වසර 15 බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළා. ඉතින් මේ පුද්ගලයාට දෙවන හා තුන්වන චෝදනාවට වසර 15 බැගින් වසර 30ක සිර දඬුවම් නියම කළ මහ අධිකරණ විනිසුරුවරිය 1 සිට 4 දක්වා වූ චෝදනාව වලට රුපියල් 70,000 බැගින් 280,000ක දඩ මුදලක්ද නියම කළා. එම වන්දි මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද එම වන්දි මුදල මේ පුද්ගලයා විසින් ගවන්නේ නම් මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් මේ පුද්ගලයාට මහ අධිකරණ විනිසුරුවරිය විසින් නියම කළා. ඊපසුව වන්දි මුදල නොගවන්නේ නම් දැරිය බාලවයස්කාර දැරියක් නිසා දැරියගේ නමින් ඉදිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර එම ගිණුමේ මුදල් තැන්පත් කරන ලෙසද විනිසුරුවරිය විසින් නියෝග කර සිටියා. ඉතින් මේ පුවත උපුටා ගත්තේ දිවඉන පුවත්පතෙන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක click කරලා all notification click කරන්න. ඒ වගේම www.newslanka.lk web අඩවියට පිවිසෙන්න කියලාත් ඔයාලට මතක් කරනවා.